Hello students, you are with the lesson number 6, writing in simple present tense. Okay, mama mulima poddak ada aluthin sambandha wen ayata poddak mage channel ekak gana podi vistarayak kiyannam. Me wenakota api lessons 5ak karala tiyenawa. Mulima patan gatte api structure ekin, ඊට පස්සේ අපි S rule එක ගැන කතා කරා, ඊට පස්සේ අපි forms කතා කළා, ඊට පස්සේ අපි nouns ගැන කතා කරා පොඩ්ඩක්. මුලින්ම මට කියන්න ඕන මේ channel එක මම කරන්න පටන් ගත්තේ ප්‍රධාන වශයෙන්ම ළමයින්ගේ writing skill එක improve කරන්න බලාපොරොත්තු වෙයි. ඒගොල්ලන්ට උදව්වක් විදිහට writing skill එක improve කරගන්න. Writing පැත්ත ගත්තොත් එහෙම writing පැත්ත ටිකක් මේ English වල අතහැරෙනම කොටසක්. මොකද spoken පැත්තට තමයි ගොඩක් අය focus කරන්නේ. හැබැයි writing මෙතන ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ ලංකාවේ education system එක ගත්තොත් එහෙම writing වලින් තමයි intelligence එක measure කරන්නේ. ඊළඟට higher studies කරන්න ගියාම ළමයි හිර වෙන තැන තමයි මේ writing හරියට හදාගත්තේ නැති වුනහම exam එක හරියට ගොඩ දාගන්න බැරුව යනවා. ඉතින් මේ කාරණාත් එක්ක writing improve කරන්න හිතුව අනිත් එක තමයි මේ වෙනකොට වර්තමානයේ online jobs ගොඩක් create වෙලා තියෙනවා. ගොඩක් job opportunities අලුතෙන් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් ඒ හරහා ඔයාලගේ writing වල හදාගෙන තියෙනවා නම් ඔයාලට ගොඩාක් online jobs ගොඩක් හැදිලා තියෙනවා creative writing පැත්තට. ඒව ඔයාලට කරගෙන යන්න මේක උදව්වක් වෙන විදිහට මම හැමෝටම දැන් O level students ලට උනත් සහ adult කෙනෙක්ට උනත් කාට උනත් balance වෙන විදිහට තමයි මම මේ lesson එක කරගෙන යන්නේ. මෙතනදී මම simple present tense වලින් පටන් ගන්න හිතුවේ English වල හදවත ලෙස සලකන්නේ simple present tense. මොකද මේක අපි හරියට දාගත්තත් එහෙම ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. හැබැයි මෙතන මේ සාම්ප්‍රදායික simple present tense lesson එකක් නෙවෙයි යන්නේ. ටිකක් ගැඹුරට දුරකට මම එක්කගෙන යනවා ඔයාලව සාම්ප්‍රදායික simple present tense පාඩමින් එහාට ටිකක් දුරට එක්කගෙන යනවා මම. ඒ හරහා ඔයාලගේ writing හැම පැත්තකින්ම මම පොලිෂ් කරලා දෙන්න තමයි හදන්නේ. පොඩ්ඩක් අපි සහායක් දරලා බලමු මොකද්ද අවසාන output එක මොකද්ද කියලා. Okay then let's start today's lesson. More nouns with simple present tense. අපි nouns ගැන ටිකක් කතා කළා පහුගිය පාඩමේ. noun එකක් නැත්නම් naming word එකක් කොහොමද simple present tense වාක්‍යයක කොතනටද අපිට දාන්න පුළුවන්? ඒවා දාන භාවිතා වෙන අවස්ථාවන් පොඩ්ඩක් අපි කතා කරා. noun එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා අපි පටන් ගත්තා. එතකොට අද අපි ටිකක් අලුත් තව පියවරක් ඉස්සරහට යනවා. මුලින්ම අපි subject verb object කියන structure එක තමයි මම ඔයාලට focus කළේ. මුලින්ම කියලා දුන්නේ simple present tense ආරම්භයේ ආරම්භක පියවරක් විදිහට. දැන් අපි අද වෙනකොට අලුත් තවත් පොඩි structure එකක් මම කියලා දෙනවා. අලුත් pattern එකක් කියලා දෙනවා. ඒ හරහා දැන් මෙච්චර දවසක් අපි ඉගෙන ගත්තේ පොඩි පොඩි වචන සහ මේ පොඩි පොඩි sentences හදන විදිහ ඉගෙන ගත්තා. ඒ දුන්න structures වලට සහ ඒ කියලා දුන්න rules වලට අනුව. අද අපි පොඩ්ඩක් ඔය ඉගෙන ගත්ත sentences ඔක්කොම එකට සම්බන්ධ කරලා කොහොමද paragraph එකක් ලියන්නේ කියලා අවසානට ඉගෙන ගන්නවා. ඒ නිසා මුලින්දලා අගට යනකම් හොඳට අහන්න බලන්න. Read this. We use nouns as a subject of a sentence. අපිට පුළුවන් noun එකක් sentence එකක subject එක විදිහට දාගන්න. We use nouns as an object of a sentence. අපිට noun එකක් object එක විදිහට දාගන්න පුළුවන්. ඊළඟට අපි nouns භාවිතා වෙන තවත් අවස්ථාවක් කතා කරන්න හදන්නේ. We use nouns as a complement of a sentence. කම්ප්ලිමෙන්ට් එකක් විදිහට අපිට noun එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මේ අවස්ථාව කියන එක අපි බලමු. What are SVC sentences? It is another new structure like subject verb object. Subject verb object වගේම තවත් අලුත් sentence pattern එකක් තමයි subject verb complement කියන්නේ. Look at this sentence. Rani is a teacher. Rani is a teacher. In this sentence, the complement is a teacher. It gives an additional information about the subject.
සබ්ජෙක්ට් එකේ ඉන්න රාණි ගැන වැඩිපුර විස්තරයක් කම්ප්ලිමන්ට් එකකින් දෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන කම්ප්ලිමන්ට් එකක් කිව්වහම නවුන් එකක් විතරක්ම භාවිත වෙනවා කියලා කියන්න බෑ මේ ස්ට්‍රක්චර් එකේ. නවුන් සැරුණාම ඇඩ්ජෙක්ටිව්ස් භාවිත වෙන වෙලාවල් තියෙනවා. අපි ඒක ගැන කතා කරන්නේ නෑ දැනට. අපි කතා කරන්නේ මේ වෙලාවේ නවුන් එකක් කම්ප්ලිමන්ට් එකට එන අවස්ථාවන්. එතකොට සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් ඔතන තියෙනවා. වර්බ් එක විදිහට අපි මෙතන අරන් තියෙන්නේ අපි වෙනද දකින මේන් වර්බ් එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ ලින්කින් වර්ඩ් එකක්, ලින්කින් වර්බ් එකක්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් අඟවන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලින්කින් වර්බ්ස් තියෙනවා am, is, are කියලා. ඔය තුන ගැන විතරයි අපි දැනට කතා කරන්නේ. අපේ අවසාන අවුට්පුට් එකට අපිට අවශ්‍ය වෙන කොටස් ටික විතරයි මම මෙතන කතා කරන්නේ. එතකොට සබ්ජෙක්ට් කියන එක අපි දන්නවා දැනටමත් කවුද කියලා. ඩුවර් ඔෆ් ඇන් ඇක්ෂන්, ක්‍රියාව මෙහෙවන කෙනා. හරි, එතකොට මේ ඩුවර් නැත්නම් සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනා ගැන වැඩිපුර තොරතුරක් දෙන එක තමයි කම්ප්ලිමෙන්ට් එකෙන් කරන්නේ. කම්ප්ලිමෙන්ට් එකේ ඉන්නේ සබ්ජෙක්ට් එකමයි. මේ රාණි කියන එක නම තමයි මේ ටීචර් කියන්නේ. ඕකේ, දීස් ටූ පීපල් ආ සේම්. ඒක නිසා තමයි මේ එතන අපි මෙයා කම්ප්ලිමෙන්ට් එක විදිහට සලකන්නේ. ලෙට්ස් look at some examples. She is a teacher, sorry, she is a lecturer. Hemal is a policeman. බලන්න මේ දෙන්නම සබ්ජෙක්ට් එක සහ කම්ප්ලිමෙන්ට් එකේ දෙන්නම තැන් දෙකේ මිනි එකම පුද්ගලයෙක්. ඊළඟට Karina is a doctor. Okay. මේ වෙනකොට අපි දැන් ස්ට්‍රක්චර්ස් දෙකක් ඉගෙන ගත්ත. මම හිතන්නේ ඔය දැන් කියලා දුන ස්ට්‍රක්චර් එක මහා ලොකු දෙයක් නෙමෙයි. අපි ඉදින්දා ජීවිතයේදී දැකලා තියෙන දේවල්. එතකොට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් කියන වර්ග දෙක, වර්ගේ සහ සබ්ජෙක්ට් වර්බ් කම්ප්ලිමෙන්ට් කියන ස්ට්‍රක්චර් එක. ওই වර්ග ස්ට්‍රක්චර්ස් දෙක අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. හරි, ඕක කොහොම ඔළුවේ තියාගෙන අපි දැන් අද පාඩම තමයි නවුන්ස් නේ. අපි නවුන් එකක් දානවා සබ්ජෙක්ට් එකකට, අපිට නවුන් එකක් දාන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකකට, නවුන් එකක් දාන්න පුළුවන් කම්ප්ලිමෙන්ට් එකකට, නවුන් එකක් දාන්න පුළුවන්. එහෙනම් මම අලුත් නවුන්ස් ටිකක් ඔයාලට කියලා දෙනවා. එදා කියලා දුන්න කැටගරිස් වලට වෙනස් අලුත් වර්ගී නවුන්ස් ටිකක් මෙන්න මේ විදිහට. මේවට කියනවා අපි නවුන් සෆික්සස් කියලා. ඒ කියන්නේ අපි වර්ඩ් රූට් එකක අගට යෙදෙන කොටස් තමයි මේ. මේවා යම්කිසි වර්ඩ් එකක අග තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පදය නවුන් එකක්. නවුන් එකක් බවට හරව ගන්න පුළුවන් පද ටිකක් තමයි මේ තියෙන්නේ, ඕනම පදයක්. Let's discuss ER, OR. The meaning of it is the one who teach, the one who act. The one who teach is the teacher. Teach karana kena teacher, act karana kena actor. එතකොට මෙතන සමහර වෙලාවල් වලට ER OR කියන එක පුද්ගලෙක් හඳුන්වන්නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන රැකියාවක් නෙමෙයි කර කියන්නේ, මොකක් හරි කරන කවුරු හරි කරන රැකියාවක් ගැන මෙතන සඳහන් වෙන්නේ. Teacher, actor, driver, dancer ඕන එකක්. හැබැයි සමහර අවස්ථාවලට ER OR යෙදෙනවා ඩිවයිස් එකක්, මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක්, උපකරණයක් හංගවන්නත්. ඒ කියන්නේ කම්පියුටර් කියන වගේ ගත්තොත් එහෙම එතන අවසානට තියෙන ER එතන ඉන්ඩිකේට් කරන්නේ ඩිවයිස් එකක්. හරි, ලැඩ ෆාර්මසිස්ට් කියනකොට, ෆාර්මසිස්ට් කියනකොට IST වලින් ඉවර වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා that means one who is something. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් යම්කිසි ශ්‍රේෂ්ඨයකට මේ වචනේම වර්ඩ් එකේ වර්ඩ් රූට් එකේ පෙන්눔 කරන ශ්‍රේෂ්ඨයට ප්‍රවීණ පුද්ගලෙක් තමයි ඒ ශ්‍රේෂ්ඨය අදහන පුද්ගලෙක්, බිලීව් කරන පුද්ගලෙක් තමයි අපි IST වලින් නිරූපණය කරන්නේ. එතනත් ප්‍රොෆෙෂන් එකක් තමයි, වෘත්තියක් මොකක් හරි ජොබ් එකක් තමයි නිරූපණය කරන්නේ ෆාර්මසිස්ට්. සෙක්යුරිටි, සෙක්යුරිටි කියන එක සෙක්යුර් කියන ඇඩ්ජෙක්ටිව් එකකින් ITY එකතු වෙලා ඒක නවුන් එකක් බවට ඇරවිලා තියෙනවා. ආරක්ෂාව, attendance, audience. මේ තියෙන මෙතන ඉඳන් කතා කරන හැම වචනයක්ම වගේ security, attendance, audience, future, failure, examination, emotion, fashionableness, actorhood. ඔන්න ඔය වචනවල හැම එකකටම මේ භාවාත්මක බවක් දීලා තියෙනවා.
කලින් වචනේ භාවාත්මක නැහැ. ඒ කියන්නේ ෆේල් වෙනවා කියන්නේ අසමත් වෙනවා කියන එක. ඒකේ ක්‍රියා බව නැති වෙලා UR එකතු වුණාට පස්සේ ඒක අසමත් වීම කියන භාවාත්මක ප්‍රකාශයක් නිර්මාණය වෙනවා. examination හරි ඊළඟට emotion අනේ වගේ වචනවල බලන්න. fashionableness actorhood නලුත්වය දැන් ඔයාලට පැහැදිලි. අපි මේ ඉගෙන ගත්ත ඔක්කොම suffixes වලින් කරන්නේ මොකක්ද? noun එකක් නිර්මාණය කරනවා මේ suffixes යම්කිසි word root එකක අගට යෙදුනහම. Now we can apply these words in simple present tense in a simple present tense paragraph. Okay, දැන් මෙච්චර දවසක් අපි පොඩි පොඩි sentences පොඩි පොඩි වචන තමයි ඉගෙන ගත්තේ. අද අපි පොඩ්ඩක් ඊට වඩා එක step එකක් ඉස්සරහට යනවා කියලා මම කිව්වා. paragraph එකක් ලියන විදිය මම පොඩ්ඩක් කියලා දෙනවා අද ඉගෙන ගත්ත දේවල් වලින්. අපි මොනවද අද ඉගෙන ගත්තේ? subject verb complement කියන structure එක ඉගෙන ගත්තා. ඊට කලින් සතියේ අපි subject verb object ඉගෙන ගත්තා. අදත් මම මේ ටික කියලා දුන්නා. ඊළඟට මම අලුත් නවුන්ස් ටිකක් කියලා දුන්නා. අපි බලමු මේ ඔක්කොම ටික ඇප්ලයි කරලා පොඩි පැරග්‍රාෆ් එකක් නිර්මාණය කරන්න. Here I have written a paragraph on Hemal Ranasinghe. Let's read. Hemal is an actor. He is an entertainer and popular artist. He prefers publicity but hates failure. Also, he depicts Sri Lankan culture in films. He attracts the audience in every possible ways. His emotions arouse the sensibility of the audience. It seems he enjoys his adulthood. I wish him good luck. ඔයාලට පේනවා මම මේ yellow color එකෙන් පෙන්නලා තියෙන්නේ අපි nouns අපි භාවිත කරපු noun suffixes paragraph එකේ. ඊළඟට red color එකෙන් කියන්නේ මම මේ connectives දෙක පාවිච්චි කරලා තිනවා මේ එකම අර structure එකටම ලියාගෙන ගියාම sentences උච්චර ලස්සන නැති නිසා sentences දෙකක් එකට සම්බන්ධ කරලා තියෙනවා. අපිට හැම වෙලාවෙම paragraph එකක් ලියනකොට අර paragraph එකේ තියෙන sentences එකට ගැට ගහලා තියන්න වගේ එක එක වචන එක එක phrases ඕන වෙනවා. අන්න ඒව තමයි මම මේ purple color එකෙන් highlight කරලා තියෙන්නේ. වලට පොඩක් පහසු වෙන්න මම structure එක අඳුර ගන්න පහසු වෙන්න මේ විදිහට minimum paragraph එක කොටස් වලට වින් කරලා තියෙනවා. බලන්න Hemal is an actor. ඒකේ subject තියෙනවා, verb තියෙනවා, complement එක තියෙනවා. හරිනේ. එතකොට මම කිව්වා එක්ක අපිට subject එකට noun suffixes දාන්න පුළුවන්, nouns දාන්න පුළුවන්, එහෙම නැත්නම් object එකට දාන්න පුළුවන්, එහෙම නැත්නම් complement එකට දාන්න පුළුවන්. ওই තුනෙන් මම complement එකට මෙතන දාලා තිනවා or කියන noun suffix එක. And when he is an entertainer. ER දාලා තිනවනේ entertainer. He is a popular artist. IST. He prefers publicity. ඔහු කැමති publicity වලට. ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට කැමති කියන එක. He hates failure. අසාර්ථකත්වයට ඔහු අකමැති. Hates කියන්නේ වෛර කරනවා කියන එක කියන්නේ මෙතන තදින්ම අකමැති, තදින්ම විරුද්ධයි කියන එක. He depicts Sri Lankan culture. ඔහු නිරූපණය කරනවා ශ්‍රී ලංකන් කල්චර් එක. His fashionableness attracts the audience. බලන්න. හරි ලස්සන sentences ටිකක් නිර්මාණය වෙලා තිනවා. His emotion evokes the sensibility. He enjoys his adulthood. Now, this is the question for you to write. Make nouns suffixes using er, or, ist, tion, ity, ance, ness, hood. සෆික්සස් දාලා ඔයාලට තියෙන මේ තියෙන වචන ටික නවුන් එකක් බවට පරිවර්තනය කරගන්න. සමහර ඒවා නම් මම දීලා තියෙනවා හදලම ෆියුචර් වගේ ඒවා. සමහර ඒවා ඔයාලට හදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ ටොපික් එක ගැන ඔයාලට පොඩි ඡේදයක් ලියන්න තියෙනවා. රයිට් අ පැරග්‍රාෆ් ඔන් ජෙනිෆර් ජෝස්. හරි. මේක රයිටින් කෝස් එකක් නිසා අනිවාර්යයෙන්ම රයිටින් ප්‍රැක්ටිස් කර ගැනීම අත්‍යවශ්‍යයි. ප්‍රැක්ටිස් කරන්න නම් ඔයාලා නිකම්ම වීඩියෝ එකක් බලලා හරියන්නේ නැහැ. ඔයාලා මේ දෙන ඇක්ටිවිටීස් ඒවා හරියට කරනොත් කරලා තියාගත්තොත් ඔයාලට නිකම්ම ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකට මම ආස්තාවක් උදා කරලා දීලා තියෙනවා. මගේ බ්ලොග් page එකේ link එක මම ඔයාලට දාලා තියෙනවා. නැත්නම් මාව contact කරගන්න ක්‍රමයක් දාලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඔයාලා හැම පාඩමකම අවසානයේ මම දෙන ඇක්ටිවිටීස්
පිළිවෙලට කරගෙන යන්න. ඊට පස්සේ මට පෝස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ බ්ලොග් ක්ලාස් බ්ලොග් එකට ජොයින් වෙලා ඔයාලටම පෝට්ෆෝලියෝ එකක් විදියට ඔයාලගේ ඇක්ටිවිටීස් දිගටම කරගෙන ගිහිල්ලා ඒක තියාගන්න පුළුවන් Taman ළඟ. එතකොට ඒක ඉස්සරහට අපිට අනාගතේදී වුණත් නැවත අපහු රිෆර් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා මේ ප්‍රශ්නට උත්තර ලියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. That's all for today. Let's meet from another lesson later. Until then, have a nice day. Thank you.